ළමයි අපි දැන් සූදානම් වෙන්නේ පදාර්ථ අභිකීර්ණ කියන පාඩමට අදාළ වෙච්ච රචනා ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න. මම හිතන්නේ මේ වෙනකොට පුතාලා සම්පූර්ණ සිද්ධාන්ත ටික හොඳින් බලලා හරි ඊට පස්සේ බහුවල් ප්‍රශ්න ටික කරලා ඊට පස්සේ දැන් රචනා ප්‍රශ්න ටික තනියෙන් කරලා තමයි අපි මේ කරන පැහැදිලි කිරීම එක එකතු වෙන්න ඕනේ. හරි දැන් මේ අපි ස්ටඩි පැක් ටික පිළිවෙලට ඔයගොල්ලෝ ගත්තනම් සාර්ථක විභාගයට මුහුණ දෙන්න සූදානම් වෙච්ච දරුවෙක් නම් අපේ ස්ටඩි පැක් සියල්ල අරගෙන සිලබස් එක කවර් කරගෙන තියෙනවා නම් ඔබ මේ කරන අවසාන රචනා ප්‍රශ්න ටික හරි අනේක තමයි වැදගත් වෙන්නේ. ඊට පස්සේ අපි තව ඉදිරිපත් කළා තියෙනවා මේ සිලබස් එක සම්පූර්ණයෙන් ආවරණය කළාට පස්සේ මතක තියාගන්න සිලබස් එකේ තියෙන සිලබස් එක අදාළ සියලුම කාරණා සමග 1980 සිට මේ වර්ෂය දක්වා අදාළ වර්ෂය දක්වා සියලුම බහුවර්ණ ව්‍යූහගත රචනා කියන ප්‍රශ්න සාකච්ඡා කළා. ඔබ දැන් හොඳ අවබෝධයක මේ විෂය සම්බන්ධ වෙන්නේ. හරි අපේ ස්ටඩි පැක් මාලාව අහලා අපි ඒක ඔබට සපයලා තියෙනවා. ඒතරේ විෂය අවබෝධයත් එක්ක මේ කරන අවසාන රචනා ප්‍රශ්න ටික සිලබස් එකට අදාළ සහ මේ අපි පාඩම් කරගෙන යන මුල් සෙට් එක තුල. ඊට පස්සේ අපි ඉදිරිපත් කරලා තියෙනවා විශේෂයෙන්ම ප්‍රශ්න පත්‍ර. හරි ප්‍රශ්න පත්‍ර කට්ටලයක් ඉදිරියේදී ඒ ප්‍රශ්න පත්‍ර කට්ටලයක් අරගෙන පුතාලට ඒවා කරන්න පුළුවන්. සිලබස් එකම ආවරණය වෙන විදිහට තමයි මේ ප්‍රශ්න පත්‍ර කට්ටලය කරලා තින්නේ. ඒතරේ ඒකෙනුත් යම් අවබෝධයක් පුතාලට යම් සාර්ථකත්වයක් ගන්න පුළුවන් මේ ඔබගේ ප්‍රතිපල. ඉතින් අපි අවසානයේ මේ කාර්යභාරය හරහා බලාපොරොත්තු වෙන්නේ ඔබ රටට දැයට වැඩදායි වෙච්ච පුරවැසියෙක් වෙන එක, ජාතියට රටට වැදගත් පුරවැසියෙක් වෙලා සමාජයට සේවයක් කරන එක තමයි මගේ හරි තමයි මගේ මූලික බලාපොරොත්තු. ඒක නිසා ඒකත් මතක් කරමින් අපි බලමු ප්‍රශ්න අංක 1. හරි පුතේ පළවෙනි ප්‍රශ්න අංකය අපි සාකච්ඡා කරන්න යනවා. මෙන්න මෙහෙම කියනවා, සූර්යයා කෘෂ්ණ වස්තුවක් ලෙස සැලකිය හැකිය. සූර්යයාගේ පෘෂ්ඨයේ උෂ්ණත්වය 6000 කෙලින් අතර එහි අරය 7 වැඩි කිරීම 10 8. ඒතර අපිට කියනවා සූර්යයා කෘෂ්ණ වස්තුවක් කියලා ඒගොල්ලෝ සැලකලා තියෙනවා. හරි මේ කෘෂ්ණ වස්තුව සැලකුවාම පස්සේ මේ කෘෂ්ණ වස්තුවේ උෂ්ණත්වය, මේ වස්තුව පවතින උෂ්ණත්වය ඒගොල්ලෝ අපිට කියලා තියෙනවා කියයි කියලාද සෙල්සියස් අංශක, එන්න මේ කෙල්වින් කියයි කියලාද 60ක් කියලා. කෙල්වින් 6000ක් කියලා. හරි අරය දීලා තියෙනවා. පළවෙනිම අහනවා, සූර්යයාමගින් අවකාශයට විකිරණය කරන සම්පූර්ණ ක්ෂමතාවය ගණනය කරන්න කියලා. සම්පූර්ණ ක්ෂමතාවය ගණනය කරන්න පොඩක් දැන් පුතාලා දන්නවා මේක මම මේ කතා මේ කොටස ඉන්නේ පදාර්ථ විකිරණ වල කතා කරපු මුල්ම කොටස. තාප විකිරණ කියන කොටස තමයි තියෙන්නේ. ඒකද මතක තියාගන්න මේ සමහර විෂය කරුණු පුතාලා තීරණය කරද්දී තේරෙන්නේ නැහැ. හරි ඔබට සමහර වෙලාවට ප්‍රශ්න කරලා තමයි මේ විෂය කරුණු තේරෙන්න ගන්නේ. හරි දැන් මෙන්න මේ විදිහට අපි ගත්තොත් එහෙම පුතේ හොඳට මේව හදන්න. හරි මේ ඉන්නේ සූර්යයා. මේ සූර්යයාගෙන් තාප විකිරණ පිට කරනවා. හරි මේ විදිහට තාප විකිරණ පිට කරනවා. මේ තාප විකිරණ පිට කළා අරය R. හරි අරය සිම්පල් R කියලා අපි ගමුකෝ. මේකට අහන්නේ මොකද්ද? දැන් මේක අරය සහ උෂ්ණත්වය. මෙයා පවතින උෂ්ණත්වයේ T T කියන එකේනා දීලා තිනවා 6000 කෙල්වින්. මෙයා පවතින උෂ්ණත්වයේ වගේම R කියන එකේනා දීලා තිනවා කොච්චරයි කියලාද? 7 වැඩි කිරීම 10 8යි. 7 වැඩි කිරීම 10 8යි මොනවා කියලාද පුතේ? මීටර කියලා. හරි. එතකොට සූර්යයා මගින් අවකාශයට විකිරණය කරන සම්පූර්ණ ක්ෂමතාවය කිව්වහම අපි දන්නවා දැන් අපි ඉගෙන ගත්ත ඒකීය වර්ගඵලයකින් කොච්චරක් දෙනවද කියන කාරණා. දැන් අපිට ඕනේ මේ මුළු පෘෂ්ඨයේම කොච්චර ක්ෂමතාවයක්, තප්පරයේදී කොච්චර ශක්තියක් දෙනවද මේ සූර්යයා මගින්. ඒතර අපි දන්නවා අපි ක්ෂමතාවය සඳහා සූත්‍රයක් කිව්වා P කියලා. P සමානයි අනනමයි මම කිව්ව E වැඩි කිරීම A. හරි E කියලා කිව්වේ ඒකක වර්ගඵලයකින් ඒ කියන්නේ පිට කරන ශක්තිය හරි තීව්‍රතාවය ඒකක වර්ගඵලයකින් ඒක කාලයකදී. එහෙනම් ඒක මුළු වර්ගඵලයම වැඩි කරාම අන්න මුළු ශක්තිය ගන්න පුළුවන්. ඒකට අපි ක්ෂමතාවය කියලා කිව්වා. රයිට්? තප්පරයකදී නිසා. දැන් එතකොට නමුත් ඔයා දන්නවා E කියන එකේනා සමානයි සිග්මා T 4. මෙතන සූර්යයා කෘෂ්ණ වස්තුවක් නිසා විමෝචකතාවය එකයි. හරි E සිම්පල් E කියලා අපි කතා කරේ. මේක අපි දාන්න සිම්පල් E එකයි. එහෙනම් මෙන්න මේක අරන් ගිහිල්ලා මෙතනට ආදේශ කරන්න පුළුවන් අන්න P සමානයි E වෙනුවට දානවා සිග්මා T 4 වැඩි කිරීම A. එතන A කියලා කියන්නේ මොකද්ද? වර්ගඵලය. මේක ගෝලයක් 4/5R වර්ගය. හරි 4/5R වර්ගයේ වැඩි කිරීම සිග්මා වැඩි කිරීම T 4 වෙනි බලය. පුතේ මතක තියාගන්න උසස් ප්‍රෙදි
සමහර දිනු රටවල වල අපිට ඇත්තටම ලඝු ගණ මේ මොනවාද කැල් එක පාවිච්චි කරන්න දෙනවා. මොකද ඒ රටවල වල බලාපොරොත්තු වෙනවා මම විශ්වාස කරන දෙයට ඒ රටවල බලාපොරොත්තු වෙන්නේ සුළු කිරීමේ හැකියාවට වඩා අලුත් අලුත් දේවල් හිතීමේ හැකියාව. ඉතින් අපේ අධ්‍යාපන ක්‍රමයේ තුල තාමත් අපිට කැල්කියුලේටර් එකක් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. ඒක ඉතින් එක දාතකට මම දකින්න ඒක වැරදි මගේ මතය අනුව කැල් එක පාවිච්චි කරන්න දෙන්න ඕනේ. කැල් එක පාවිච්චි කර දුන්නාම ඒක සුළු කිරීම කරන එක නෙමෙයි වැදගත්කම. හරි. වැදගත් වෙන්නේ අලුත් දේවල් මේ විෂයානුබද්ධව මේ චින්තනය ඔලුවට ගන්න එක මිසක් සුළු කිරීම ගන්න එක නෙමෙයි. මොකද ලෝකෙ දිනු වෙලා තියෙනවා. ඒක සුළු කිරීම කරන අපිට කැල් එක මම හිතනවා ඔබට දෙන්න ඕන. නමුත් දැන් මේ වගේ ඔබගේ මේ මම කතා කරන මොහොතේ දක්වා මොසස් පෙරට ටැබ් දෙනවා කිව්වොත් ටැබ් තාම දීලා නැහැ. නමුත් කැල් එක විභාග කරන දෙනවා කියලා නීතියක් කැල් එක විභාග කරන තහනම් කියලා තමයි දැන් තියෙන්නේ. හරි. මොකද අපේ ගොඩක් වෙලාට මනින්නේ සුළු කිරීමේ හැකියාව. නමුත් අර අලුත් දේවල් හොයාගෙන හැකියාවට වඩා සුළු කිරීමේ හැකියාව. ඉතින් කොහොම වුණත් ඔබට මේ වගේ අවස්ථාවක ලඝුගණක පාවිච්චි කරන්න වෙනවා. හරි. ඔබ සාමාන්‍ය පෙළදී ලඝුගණක ඉගෙනගෙන ඇති. ඒ ලඝුගණක දෙනුම් පාවිච්චි කරලා තමයි කරන්න ඕනේ. නමුත් මම මෙතනදී ලඝුගණක ඔබට උගන්වන්න යන්නේ නැහැ. ඔබ ඕලෙ වලදී ලඝුගණක ඉගෙනගෙන ඇති. ඒ දේවල් පාවිච්චි කරලා මේවා සුළු කරගන්න වෙනවා. රයිට්. එහෙනම් ක්ෂමතාවයේ P සමානයි 4යි 5 කියලා කියන 3.14 වැඩි කිරීම R කියලා කියන 7 වැඩි කිරීම 10.8 එයාගේ වර්ගය වැඩි කිරීම සිග්මා. සිග්මා කියන එක අපිට දීලා තිනවා 5.7 හරි 5.7 වැඩි කිරීම 10.8 කියලා. හරි 5.7 වැඩි කිරීම 10.8 සිග්මා. T කියලා කියන පවතින උෂ්ණත්වය කියන 6000යි. 6000 කීවෙනි පරිදිද 6000 හතරවෙනි මාසෙ. ඉතින් අපේ ළමයි දන්න සෙල්ලම් දාලා ලබනක පාවිච්චි කරලා පුතාලට සුළු කරගන්න වෙනවා. මම මේක සුළු කරන්න යන්නේ නැහැ. හරි. මෙන්න මේ පිළිතුර සුළු කරාම පස්සේ පුතාලට ලබා ගන්න පුළුවන් 4.6 වැඩි කිරීම 10.26. හරි. අසන්න. 4.6 වැඩි කිරීම 10.26 වොට් තප්පරයකදී අපිට ගන්න ශක්තිය. හරි. එතකොට ක්ෂමතාවය අපිට ගන්න පුළුවන් තප්පරයේ ජූල් කොච්චරද කියන එක. හරි. එතන මේක ආසන වශයෙන් මාක්ස් කීමේකේ ලකුණු දීලා තිබුණා 4.6 .2 දක්වා. .2 දක්වා වැඩි කිරීම 10.26 වොට් කියලා තමයි තිබුණේ. හරි. එතන එහෙනම් ඔන්න මූලික අවබෝධයක් උකරට ගන්න පුළුවන් මේ සූර්යයා කියන කුෂ්ණ වස්තු වලින් කොච්චර ශමතාවයකින් ශක්තිය නිකුත් කරනවද කියන කාරණාව සම්බන්ධව. පැහැදිලි? හරි. උතලට පුළුවන් ඒ කොටස ලියාගන්න. හරි. හොඳයි. ඊට පස්සේ දිනව පුතේ සූර්යාගෙන් විමෝචනය වෙන විද්‍යුත් චුම්බක වර්ණාවලිය ප්‍රධාන ප්‍රදේශ තුන මොනවාද කියලා අහනවා. පුතාලා දන්නවා ප්‍රධාන ප්‍රදේශ තුනක් තියෙනවා. ඒක අපි කතා කරොත් එහෙම 53% පමණ තියෙන්නේ IR. හරි. අපි ග්‍රාෆ් එකක් විදිහට පොඩ්ඩක් අන්නොත් එහෙම මේ විදිහට අපි අන්නොත් හරි 53% හරි මේ විදිහට 53% පමණ තියෙනවා IR කියන ඒවා 44% පමණ තියෙන්නේ visible range එකේ තියෙන visible range එක. හරි. ඊටු 3 තමයි මෙන්න මේ ඊටු 3 තමයි UV දෙහෙල තියෙන්නේ. හරි. ඒතර ඔන්න ඒ වගේ දල බෙදීමක් තමයි සංවිතිය තියෙන්නේ. ඒකට තාපය කියන තියෙනවා අදවලක්ත කිරණ හරි පාරජම්බූල කිරණ ඒ වගේම දෘශ්‍ය ආලෝකය කියන ටික තමයි මේකේ සංයුක්ත වෙන්නේ. රයිට්. ඊට පස්සේ කියනවා සූර්යා ඉතාමත් තීව්‍ර ලෙස විකිරණය කරන තරංග ආයාමයක් මක්. අපි දන්නවා අපි සඳහා සම්බන්ධයක් හදාගත්තා. මම මේක මෙතනින් අයින් කරන්නම්. රයිට්. මේ කොටස අපි දන්නවා ලැම්ඩා MT හරි උපරිම තීව්‍රතාවයකින් තරංග පිටකට තරංගාමේ ලැම්ඩා M කියලා අපි ගත්තා. හරි. එහෙනම් පුතාලට ඒ නියතයට යන්න පුළුවන්. ලැම්ඩා M වැඩි කිරීම T සමානයි C. අතන තියාගන්න C කියලා කියන්නේ වේන් විස්ථාපන නියමය මෙන්න මෙතනට අදාළයි. හරි. එතකොට අපි දන්නවා වේන් විස්ථාපන නියමය අපිට වේන්ගේ නියතයේ තියලා තිනවා 2.9 වැඩි කිරීම 10^3 කියලා. හරි. 2.9 වැඩි කිරීම 10^3. 2.9 වැඩි කිරීම 10^3. හරි. එහෙනම් ලැම්ඩා M වැඩි කිරීම T සමානයි 2.9 වැඩි කිරීම 10^3.
හරි ඔය විදිහට ගන්න පුළුවන් right එතකොට lambda m කියන එක වෙන අපි දන්නේ නැහැ හැබැයි t කියලා කියන්නේ 6000යි හරි 6000යි වැඩි කිරීම 2.9 වැඩි කිරීම 10^3 එහෙනම් lambda m කියන එක වෙන අපිට සුළු කරගම් ලැබෙනවා මුතේ කියයි කියලා මම කලින් සුළු කළා අදලා තේරෙනවා එතකොට 480y නැනෝමීටර් කියලා තමයි ලැබෙන්නේ 480y නැනෝමීටර් අපිට පේනවා අපි දන්නවා 400 නැනෝමීටර් 700 නැනෝමීටර් අතර පරාසය තමයි අපිට දෘශ්‍ය ආලෝකයේදී දෘශ්‍ය පරාසය තුළ තමයි වැඩිම ප්‍රමාණයක් තියෙන අපෙන් අහන්නේ මොකද්ද පුතේ තීව්‍ර තරංග ආයාමය කුමක්ද කියලා ලැම්ඩා m මේ විදිහට පුදාලට හොයාගන්න පුළුවන් right ඊට පස්සේ අහනවා විමෝචනය වන විදුචුම්බක විකිරණ නිසා අවුරුද්දක් තුළ සූර්යාගේ ස්කන්ධය ඇතිවන ක්ෂය වීම ගණනය කරලා ආලෝකීය ප්‍රවේගය පුතාලට අපිට දීලා තියෙනවා. හරි. එතන අපි ඒක කරන්න කලින් පුතාලට පුළුවන් මෙන්න මේ ටික පැහැදිලිව ලියාගෙන අපි ඊට පස්සේ එතනට යමු. එතන අපි අහන්නේ මොකක්ද අහන්නේ සූර්යාගේ ෂේවන ස්කන්ධය. අපි දන්නවා දැන් හරි ඔබ ඉස්සෙල්ලා හොයාගත්ත තත්පරයකදී සූර්යාමගින් නිපදවන ක්ෂමතාවය කීයද කියලා. හරි එනර්ජි එක කොච්චර තත්පරයකදී සූර්යාමගින් නිපදවන මුළු ක්ෂමතාවය. හරි අපි ඒක E කියලා ගමුකෝ තත්පරයේ තීව්‍රතාවය නෙමෙයි මේ ශක්තිය. ඒක ඔයා හොයාගත්තා සුළු කිරීම කළා කියයි කියලා 4.6 වැඩි කිරීම 10.26යි. හරි තප්පරයකදී 4.6 වැඩි කිරීම 10.26 ජූල් තප්පරයට නැත්නම් වට් ක්ෂමතාවයක් මෙයා නිකුත් කරනවා. එතන අපි දන්නවා තප්පරයකදී මේ ශක්තිය ඇති වෙන්න අයින්ස්ටයින්ගේ සමීකරණයක් අපි දන්නවා තියෙනවා මොකද්ද? E සමානයි mc වර්ග කියන සමීකරණය. හරි. මෙතන කියන්නේ යම් ස්කන්ධයක් ආලෝකයේ ප්‍රවේගයෙන් ගියාම ඒක ශක්තියක් බවට පත් වෙනවා. හරි අනේකයි කාරණා. ඒතර ස්කන්ධය සහ ශක්තිය අතර සම්බන්ධයක් තියෙන ඉස්මානයි MC වර්ගයේ ඇල්බර්ට් අයින්ස්ටයින් විසින් තමයි මේ සම්බන්ධය ඉදිරිපත් කරේ. එතකොට E තප්පරයකදී කොච්චරද? එහෙනම් 1SD ක්ෂය වන ස්කන්ධය කියලා අපිට ගන්න පුළුවන්. හරි. ස්කන්ධය. එතකොට එහෙනම් E වෙනුවට දානවා කොච්චරද පුතේ? 4.6 වැඩි කිරීම 10.26 හරි සමානයි ස්කන්ධය අපි දන්නේ නැහැ ආලෝකයේ ප්‍රවේගය 3 වැඩි කිරීම 10.8 මෙයාගේ වර්ගය එහෙනම් m ස්කන්ධය සමානයි මේක සුළු කරගම් පුතේ තප්පරයකදී එනවා 5.13 හරි 5.13 වැඩි කිරීම 10 5.13 හරි එකම 10.9 විශාල ස්කන්ධයක් තප්පරයකදී ෂේවිම සිද්ධ හරි පුතාලට තාගන්න පුළුවන් නේද මෙච්චර ස්කන්ධයක් ශක්තිය බවට පත් වීම සිද්ධ වෙනවා. ඒතර මේ අහන්නේ අපෙන් තප්පරයක තමයි මේ අපි කතා කරේ. එහෙනම් අපි අහන්නේ අවුරුද්දක කාලයක් තුල නේද? අවුරුද්දක කාලයක් තුල තමයි අපෙන් අහන්නේ. ඒතර අපි දන්නවා මේ සඳහා අපි ගාව ක්‍රමවේදයක් තියෙනවා අවුරුද්දක කාලයක් තුල කොහොමද කරන්නේ කියලා. එහෙනම් අවුරුදු එකක කාලයක් තුල අපි දන්නවා 5.13 වැඩි කිරීම 10.9 තුනේ තප්පරයකදී. හරි. මම තප්පර 60ක් තමයි විනාඩියක් කියන්නේ. විනාඩි 60ක් තමයි පැයක් කියන්නේ. දවසකට පැය 24ක් තියෙනවා. අවුරුද්දකට පැය 24 ඒවා 365. මම කිව්වා මේ පාඩමේ තියෙන මූලික කාරණාව තමයි ඔබට සුළු කිරීමේ ඇති වෙන අපහසුතාවය. හරි. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් අපිට පාවිච්චි කර සුළු කරන්න වෙනවා. ඉතින් ඔබට මෙන්න මේ වැඩි කිරීම කරලා ගත්තොත් එහෙම වෙනවා 1.6 වැඩි කිරීම 10.17 කිලෝග්‍රෑම්. 1.6 වැඩි කිරීම 10.17 කිලෝග්‍රෑම් ශක්තියක් තමයි සූර්යාගෙන් වර්ෂයේ කාලයක් තුළ ෂේවීම සිද්ධ වෙන්නේ. පැහැදිලි? හරි. මගේ පුතාලට පුළුවන් අනේකත් පැහැදිලිව හදාගන්න තේරුම් ගන්න. රයිට්. සූර්ය කිරණ වලට ඊට පස්සේ අපිට හරි පැහැදිලි. ඔව් ඊට පස්සේ පස්වෙනි කොටස තියෙනවා සූර්ය කිරණ වලට ලම්බකව පෘථිවි පෘෂ්ඨයට ඒකක
වර්ගමීටරක ශේෂඵලයක් මත තප්පරෙදී පතන මුළු ශක්තිය 100 ගණනය කළ අගයෙන් ආධාරයෙන් නිමානය කරන්න. සූර්ය විකිරණයේ සිට 10ක් පමණ වායුගෝලීය මගින් අවශෝෂණය කරන බව උපකල්පනය කරන්න. හරි. එතකොට දැන් අපිට කියනවා සූර්ය කිරණ ලම්බකව වැටෙනවා කියලා. හරි. දැන් පොඩ්ඩක් මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. හරි. දැන් මේ තියෙන්නේ සූර්යයා. සූර්යයා මෙහෙම තියෙනවා. ඒතර සූර්යයා ගිනගෙන යම් සිම්පල් අපි තුමු කැපිටල් ආර් කියලා සූර්යයාගේ කියන දැන් කැපිටල් ආර් දුරකින් තමයි පෘථුවිය ඉන්නේ. එතකොට දැන් මේක ගොඩාක් ළමයි පැහැදිලිව තේරුම් ගත නැත්නම් අවුලකට යනවා. දැන් මම මේ කතා කරන ශබ්දයේ පුතේ ඉස්සරහට විතරක් නෙමෙයි පිටිපස්සට මේ මෙහෙට වටේටම යනවා උඩට යනවා පල්ලෙහාට යනවා. ඒතර මේ ශබ්දය අපි මොකක් හරි ආර් දුරකින් සැලකුවොත් මගේ මං හරි මම ඉන්න ලක්ෂණ ආර් දුරකින් ලක්ෂයක් සැලකුවොත් එහෙම අන්න මේ ගෝලාකාර ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත වෙලා යනවා. සූර්යයාත් එහෙමයි. සූර්යයාගෙන් මේ පිටවෙන ශක්තිය මේ ගෝලාකාර ප්‍රදේශයක තමයි යන්නේ. මේ විදිහට යනවා. ඒතර අපි යම් කිසි දුරකින් සැලකුවාම ඒ අරය තියෙන ගෝලයක් පුරාම මේ ශක්තිය යනවා. හරි. එහෙනම් අපේ පෘථුවියත් එහෙමයි. පෘථුවියේ අරය පෘථුවිය දක්වා. ඒ කියන්නේ සූර්යයාගේ කේන්ද්‍රය සහ පෘථුවියේ තියෙන ලක්ෂ්‍ය පෘථුවියේ කේන්ද්‍රය ආකරහම අපි යම් අරයක් නිර්මාණය කරමුකෝ. හරි. වෘතය ගෝලයක්. ඒතර අන්නේ ගෝලය අපි ගන්නවා. එතට මේ විදිහට පුතේ ගෝලයක් තමයි තියෙන්නේ. හරි. බල අදහසක් ගත්තොත් උගලන්න පුළුවන්. තමයි ගෝලයක්. එතකොට සූර්යයා තමයි කේන්ද්‍රය ඉන්නේ. එතන මේ සූර්යයාගෙන් අපි දන්නවා 4.6 වැඩි කිරීම 10 කොච්චර ශක්තියක් නිකුත් වුණාද? 4.6 10 26 ශක්තියක් නිකුත් වුණා. එතන මේ ශක්තිය ගෝලාකාර ප්‍රදේශයේ නිකුත් වුණා. අපි හිතමු මෙන්න මේ ආරිය ආර් කියලා. එහෙනම් මෙන්න මේ ගෝලයේ ඒකක වර්ගඵලයට ලැබෙන ශක්තිය මොකක්ද? ගෝලයේ ඒකක වර්ගඵලයට ලැබෙන ශක්තිය. ඒක තමයි පෘථිවියේ ඒකක වර්ගඵලයට ලැබෙන ශක්තිය. හරි. එහෙනම් අන්න ඒ අනුව ගෝලයේ ඒකක වර්ගඵලයට ලැබෙන ශක්තිය අපි ගත්තොත් එහෙම හරි මේ විදිහට ගන්න පුළුවන්. එතකොට ඒකක වර්ගඵලයට ලැබෙන මොකද්ද පුතේ? ශක්තිය සමානයි ඒකක වර්ගඵලයට ලැබෙන ශක්තිය හොයන්න ගියාම මේ මුළු ශක්තිය අපි ගන්න. මුළු ශක්තිය කොච්චරද? 4.6 වැඩි කිරීම 10 26 බෙදීම මේ ගෝලයේ වර්ගඵලය මොකද්ද? 4.5 කැපිටල් R වර්ගය. හරි. 4.5 කැපිටල් R වර්ගය. ඉතින් කැපිටල් R ට මේ කියලා තියෙන අගය. හරි අපිට කියලා තියෙනවා කොච්චරද? සූර්යයා සහ පෘථිවිය අතර දුර 1.5 10 11. එහෙනම් මේක ආදේශ කරන්න ඕනි. හරි. එහෙනම් 4.6 වැඩි කිරීම 10 26 බෙදීම 4 වැඩි කිරීම 3.1 4 වැඩි කිරීම R කියලා කියන්නේ 1.5 වැඩි කිරීම 10 කියයි කියලා කියනවාද? 11. හරි. මෙයාගේ වර්ගය. ඊට නෝක සුළු කරන්න පුළුවන්. පුතා ලෝක සුළු කරාම පස්සේ පෘථිවියේ එතකොට දැන් අපි දන්නවා මේ සුළු කරාම පස්සේ එනවා ළමයි. සුළු කරාම කොච්චරක් එනවාද? 1.63 වැඩි කිරීම 10 කීයක්ද පුතේ? 10 10 3. ඔව්. 10 3ක් කියනවා. වොට් වර්ග මීටර්. ඒ කියන්නේ ඒකක වර්ගඵලයේ උච්චතර ශක්තියක් ලැබෙනවා. හැබැයි අපිට කිව්වා මේ ලැබෙන ශක්තියෙන් 10%ක් නොවෙනවද? 10%ක් වායුගෝලීය මගින් අවශෝෂණය කරනවා. එහෙනම් පෘථිවියට ලැබෙන ශක්තිය කියලා කියන්නේ මෙයාගේ 90% 1.63 වැඩි කිරීම 10 3ෙන් 90%. හරි. ඔන්න ඔය ශක්තිය ඒක අපි ගණනය කිරීමක් කරාම අපිට එනවා පුතේ 1470 වොට් වර්ග මීටර්. හරි. 1470 වොට් කියලා ලබා ගන්න පුළුවන්. හරි. වොට් වර්ග මීටර්. හරි. ඒතරොන ආකාරයට පෘථිවියේ ඒකක වර්ගඵලයට ලම්බක වැටෙන ශක්තිය පුතාලට ගණනය කර ගන්න පුළුවන්. හරි. දැන් මතක තියාගන්න මේ ගණන් හදන්න ගියාන් පස්සේ දැන් ඇත්තටම අපිත් මුලින්ම ඒලෙවල් කරන් එන කලින් මේ දැනගෙන හිටියේ නෑනේ. හරි. ගුරුතුමා අපිට ආකෘති කියලා දෙනවා. ඒ ආකෘති ඔස්සේ ඔබ හිතනවා. හරි. දැන් සමහර ළමයි ඉන්නවා මම දන්නවා. يعني ළමයි වර්ග පුතේ විවිධ විදිහට ඉන්න පුළුවන්. සමහර ළමයි ඉන්නවා සුපර් බ්‍රයිට් ළමයි. හරි. ඒව බොහොම ඒ ළමයි ඉන්නේ බොහොම අතලොස්සක්. හරි. ඔබ හිතන්න ඕනේ ඔබ සුපර් බ්‍රයිට්. ඔබ සුපර් බ්‍රයිට් නම් අපි ගන්න සතුටු වෙන. හරි. අපිට වඩා ඔබ බුද්ධිමත් සුපර් බ්‍රයිට් ඔබට වඩා දෙයක් අකල ඔබ දුන්න හැකියාවක් තියෙන පුළුවන්. ඒක සබහතරමේ විශේෂයෙන්ම ඉන්නවා. හරි. හැබැයි මේ ඉන්න ළමයින්ගේ 99%ක්ම එම සුපර් බ්‍රයිට් ළමයි නෙමෙයි. හරි.
ඇතුළ අපි කරන්න මේ සමාජයේ තියෙන සීට අනුමයක් එහෙම නෙමෙයිනේ. හරි. එහෙනම් ඔබ කරන්න ඕනේ මේ ඉගෙන ගැනීමේ ක්‍රියාවලියේදී ඉස්සෙල් මේ ගුරුවරයා කියලා දෙන ආකෘති ටික හොඳට පැහැදිලිව තේරුම් ගන්න. හරි. ඔබට ගුරුවරයා කියලා දෙන ආකෘති ටික පැහැදිලිව තේරුම් ගන්න. ඊට පස්සේ ඒ ආකෘති ඔස්සේ හිතන්න. දැන් ඔබ මේ වගේ ප්‍රශ්නයක් කලින් කරලා නැත්නම් හරි. ප්‍රශ්නයක් නෑ. දැන් ඔබ මේ ප්‍රශ්නේ කරන්නේ. ආ එහෙනම් මේ ප්‍රශ්නේ දැන් කළ දෙන්න ඔබට පුළුවන් ඉන්න බාර කරන්න. දැන් මම වාහනේ drive කරා මොකක් හරි නොදන්න පළාතක. අපි හිතමු හතරගම කියලා නැත්නම් ගාල්ලේ මාතර කොහරි යනකොට මම පාරවල් දන්නේ නැහැ මේ පැත්තේ. හරි මම එකපාරක් ඒ පාරක් ගියනවා. හැබැයි අන්න ඊට පස්සේ ආයෙ පාරක් මට කතා කරලා යාළුවෙක් කෙනා අපි මෙහෙ යමු. අන්න ඒක මම දන්නවා පාර. හරි ඒකෙන් අද්දැකීම්. හරි අද්දැකීම් හරහා ඒක ඉගෙන ගැනීමත් හරි අද්දැකීම් කියන්නේ ඊට වඩා. ඒක මේ වගේ ගණන් හදමින් හදමින් ඔබ අද්දැකීම් එකතු කරන්නේ අද්දැකීම් සමුදාය තුළින් ඔබට සාර්ථක ප්‍රතිඵලයක් යන්න පුළුවන්. හරි එහෙම වෙච්ච මිනිස්සු තමයි ගොඩාක් ලෝකේ සාර්ථක වෙලා තියෙන්නේ. හරි ඒක නිසා හොඳට මතක තියාගන්න. හයි මේක ලස්සන කරගන්න පුතේ. හොඳයි හොඳයි. ඊට පස්සේ අපෙන් අහනවා මෙන්න මෙහෙම කතාවක්. මොකක්ද අහන්නේ? සිරස සමග සූර්යා සාද සිරස සමග සූර්යා අංශක කීයක කෝණයක්ද පුතේ? අංශක 30ක. හරි 30ක කෝණයක් සාදයි නම් අංශක 30ක කෝණයක් සාද නම් පැහැදිලි අහසක් ඇති දිනක මුහුදු වෙරළේ සිරස්ව ඇතුළත තියෙන පුද්ගලයෙකුට විසින් අවශෝෂණය කරනවල විකිරණ සීඝ්‍රතාවය කොච්චරද? සූර්යා නිරාවරණයේ වර්ගඵලයේ මෙච්චරද? පෘෂ්ඨීය අවශෝෂකතාවය මෙච්චරද කියලා තියෙනවා. හරි එහෙනම් සමස්ත විකිරණ ශක්තිය තමයි පුතාලයන් අහන්නේ. හරි මම මේ ටික අයින් කරන්න. හරි මේ ටික අයින් කරමු. ඉතල මුහුදු වෙරළේ මෙන්න මනුස්සයෙක් වැතිලා ඉන්නවා. හරි අපි අඳිනු. රයිට්. හරි මුහුදු වෙරළේ මුහුදු වෙරළ තියෙනවා. රයිට් මෙතන ඉන්නවා මේ වැලි කලාව. මෙතන ඉන්න මනුස්සයෙක් වැතිලා. හරි ඔන්නේ ඉන්න මනුස්සයෙක්. මේ සූර්ය කිරණ වැටෙන අංශක 30ක්. හරි සිරසට අංශක 30 අපචර කෝණයක් කාණතොද 30ක් කාණතොද වැටෙන්නේ. හරි මේ විදිහට. සිරසත් එක්ක අංශක 30ක්. අපෙන් අහනවා මේ මිනිස්සුගේ පෘෂ්ඨීය වර්ගඵලය අපිට දීලා තියෙනවා. වර්ගඵලයේ A කොච්චරක්ද වර්ගඵලයේ? වර්ගඵලය අපිට දීලා තියෙනවා 0.8යි. 0.8යි වර්ග මීටර. දැන් පෘෂ්ඨීය විමෝචකතාවය සිම්පල් E පෘෂ්ඨීය විමෝචක සමාවෙන අවශෝෂක ඇබ්සෝර්බසිවිටි. අපි දන්නවා කොච්චරක් කියලා 0.7ක්. දැන් මේ මුලින්ම මේව ඉගෙන ගත්තා. නේද? අවශෝෂක E කියන එකේ නම අපි කිව්වා. හරි අවශෝෂක ශක්තිය W කියලා අපි ගත්තොත් එහෙම W සමානයි මොකද්ද අපි කිව්වේ? නේද? අපි කිව්වා හරි අවශ්‍යතාවය සමානයි. හරි. හරි. එතකොට දැන් මෙයා අවශෝෂණය කරන ප්‍රමාණය අපිට ඕනේ. එතන මෙයාට වැටෙනවා අපි දන්නවා අවශ්‍ය ශක්තිය P කියලා ගත්තොත් එහෙම ඒක සමානයි මෙයාගේ අවශෝෂකතාවයේ A. හරි A කියන එකේ නම බලපාන. ඒ වගේම තප්පරයක මෙයාම ලැබෙන ශක්තිය බලපාන. හරි. එතකොට අවශෝෂකතාවයේ කියන තප්පරේ මෙයා ට ලැබෙන ශක්තිය. හරි. ඒක අපි දන්නවා දැන් E කියන ශක්තියක් ආවට E cos 30ක් තමයි සිරස්ව ලැබෙන්නේ. E cos 30. ඊළඟට වර්ගඵලය. ලෝඩි කියන බලපාන තප්පරයකදී මෙයාට කොච්චර ශක්තියක් සිරස්ව වැටෙනවද? එයාගේ අවශෝෂකතාවය කොච්චරද? වර්ගඵලය කොච්චරද? එහෙනම් P කියන එක වෙනස් සමාන අවශෝෂකතාවයේ 0.8යි. E කියලා කියන්නේ මෙතන අපි ඉගෙන ගත්තා මේ තියෙන්නේ 14 1470යි. cos 30 නේද? එහෙනම් 1470යි cos 30 වැඩි කිරීම වර්ගඵලයේ කොච්චරද? 0.8. හරි. ඒක ඔබට සිද්ධ වෙනවා මේක සම්පූර්ණයෙන් සුරු කරන්න. හරි. අපි කලින් සුරු කරලා තියෙන්නේ. හරි. ඉතින් 713යි වොට් කියලා ක්ෂමතාවය ගන්න. 713යි වොට්. හරි. ඉතින් මෙන්න මේ විදිහට පුතාලි තාම හැදිරෙව මෙන්න මේ ගාන තේරුම් ගන්න පුළුවන්. හරි. ඉතින් බලන්න මහා ලොකු දෙයක් තිබුණේ නැහැ. නමුත් මතක තියාගන්න මේ වගේ ගානක් දෙන්නේ මගේ ගානක් දෙන්නේ පැය භාගයක්. හරි. මේ පැය භාගය තුල සම්පූර්ණයෙන් මේ ගාන පැහැදිලිව හදාගන්න අවශ්‍ය වෙනවා. හරි. ඒ සඳහා අවශ්‍ය පුහුණුව මේ ගණන් කරමින් අපි ඉදිරියට ලබාගෙන යමු. ඔව් ඊළඟට ඔබට ඊළඟ ගාන හදන්න තමයි තියෙන්නේ. බලමු එක සම්පූර්ණ කරගන්න. හරි.